सुनन्तु सग्गमुक्तदं धम्मश्रवण कालो अयं बदन्था धम्मश्रवण कालो अयं बदन्था धम्मश्रवण कालो अयं बदन्था। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। अतिभिक्खवे सम्मा दिट्ठि सासवा पुण्यभाग्या उपदिवेपक्खा अतिभिक्खवे सम्मा दिट्ठि अरिया अनासवा लोकुत्तरा मग्गंगाति। श्रद्धा बुद्धि संपन्न वासनावंत पिन्वत्नी दें मे पिन्वत् हेमदिनाम බලාපොරොත්තු වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයෙන් දහම් බිඳක් ශ්‍රවණය කිරීම පිණිසයි. සද්ධර්මය හැටියට අපි ශ්‍රවණය කරන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ තථාගත ශ්‍රී සද්ධර්මයයි. ධර්මයේ නමින් ධර්මයේ නාමයෙන් විවිධ දේශනාවන් ලෝකෙ සිද්ධ වෙනවා. සමහර දේශනාවන් බුද්ධ දේශනාවන් නෙවෙයි. බුද්ධ දේශනාව තුලත් ත්‍රිපිටක ධර්මයේ තුලත් විවිධාකාර ශාස්ත්‍රූන් වහන්සේලාගේ දේශනා තියෙනවා. ජෛන මහාවීරතුමාගේ දේශනා තියෙනවා. හින්දු දේශනා තියෙන. ඒ වගේම උපනිෂද් දේශනා තියෙන. උපනිෂද් මුනි දහම. ඒ වගේ විවිධ භෞතිකවාදී දර්ශන තියෙන. මේ හැම දෙයක් අතර බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයක් තියෙන. උන්වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ දහමක් තියෙන. ඉතින් මේ හැම දෙයකින්ම තෝරලා බේරලා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කුමක්ද? අන්න ඒක සොයාගන්න එක තමයි අද වර්තමානයේ හැම කෙනෙකුටම තියෙන අභියෝගය. අපි අහන දේශනාවෙන හැම ධර්මයක්ම අපි හිතනවා බුදු ධර්ම කියලා. බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය කියලා. සමහරලාට අපි මේ පිළිගන්න දේ බුද්ධ දේශනාව නෙවෙයි. ඒක ජෛන මහාවීරතුමාගේ දේශනාවක් වෙන්න පුළුවන්. හින්දු ධාමක් වෙන්න පුළුවන්. උපනිෂද් මුනිවරුන්ගේ ධාමක් වෙන්න පුළුවන්. බුදු ධාම වෙන්නත් පුළුවන්. බුදු ධාම කියලා අමුතු ධාමක් නැහැ. බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ මේ විශ්වයේ තියෙන යථාර්ථය. ඒක ආගමක් නෙවෙයි. ඒක බුදුරජාණන් වහන්සේට අයිති දෙයක්ුත් නෙවෙයි. ඒක විශ්වයේ තියෙන සත්‍ය, විශ්වීය සත්‍ය. ඒක ආගමක් කියලා රාමු කරන්න, කොටු කරගන්න පුළුවන් කමක් නැහැ. ඒක විශ්වීය ධර්ම තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේලා සොයාගෙන ඒ දහම ලෝකෙට හෙළිදරව් කරන දේශනා කර. වරින් වර ඒ දහම යටපත් වෙන. බුදුවරු තමයි ඒ දහම ස්වයම්භූ ඥානයෙන් සොයාගෙන ලෝකෙට ඉදිරිපත් කරා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම ඒක ආගමක් නෙවෙයි. ඒක දර්ශනයක්. ඒ දර්ශනය ලෝකේ සියලු සත්වයන්ට පිළිගත හැකි දර්ශනයක්. ඒක ආගමක් කියලා බුදු දහමක් කියලා වෙන් කරලා කතා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක තමයි මේ විශ්වයේ තියෙන
සත්‍ය තමයි බුදුරජාණන් වහන්සේ එළිදරව් කරේ. ඒක බුද්ධාගම් හැටියට පත් කරගත්තේ පසු කාලිකව ඒ බුද්ධ දේශනාවන් එකතු කරලා මෙන්න බුදු දහම මෙන්න බුද්ධාගම කියලා වෙන් කරගත්. බෞද්ධයෝ හැටියට වෙන් වුණා. ඒව පහු කාලිකු මිනිස්සු හදාගත්තේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දහම මේ විශ්වයේ යම් යථාර්ථයක් තියෙනවද සත්‍යයක් තියෙනවද අන්නේ සත්‍ය තමයි බුදුරජාණන් වහන්සේ ලෝකයාට පෙන්වා දුන්නේ. ඒ සත්‍ය අවබෝධයට කෙනෙක්පත් වුණාම ඒ කෙනා මේ ලෝකෙට අයිති වෙන්නේ නැහැ. මේ ලෝකෙන් නිදහස් වෙනවා. ඒ සත්‍ය අවබෝධ නොවන තාක් එයාගේ මනස අවිද්‍යා සහගතයි. එහෙම නැත්නම් සාස්වත උච්ඡේද කියන මේ දෘෂ්ටි තුල තමයි ඒක නා ජීවත් වෙන්නේ. අන්ත තුල මේ මුළු විශ්වයේම සියලු දර්ශන අන්තවල ගොඩනැගිච්ච දර්ශන. එතකොට ජෛන ආගම ගත්තත්, හින්දු ආගම ගත්තත්, එතකොට මේ දේව සංකල්ප තියෙන ආගම්, උපනිෂද් දර්ශන ගත්තත්, වේද ග්‍රන්ථ ගත්තත්, එතකොට ලෝකේ තියෙනවා, එතකොට ක්‍රිස්තියානි, මුස්ලිම් ආදී විවිධ දේව ඇදහිලි තියෙන ආගම්. ඒව ගොඩනැගිලා තියෙන්නේ සාපේක්ෂතාවය තුල, අන්ත තුල. බුදුරජාණන් වහන්සේ ඒ සියලු ආගම්, සියලු දර්ශන, සියලු මතවාද, දෘෂ්ටි අභිබවා ගිහිල්ලා අතනත අන්ත දෙකින් මිදිලා මධ්‍යම ප්‍රතිපදාව තුළ ගොඩ නැගිච්ච විද්‍යාවක් තමයි බුදුරජාණන් වහන්සේ සොයාගත්තේ. ඒක සාපේක්ෂව කතා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සාපේක්ෂතාවයට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්ම අවබෝධ කොට ධර්ම විශ්වීය ධර්මක්, ඒ විශ්වයේ සත්‍යයක්. ඒ සත්‍ය පොතක ලියන්න පුළුවන් හේකුත් නෙවෙයි. වචනෙට නගන්න පුළුවන් හේකුත් නෙවෙයි. වචනෙන් කතා කරන්න බෑ. අපි වචන භාෂාවක් සාපේක්ෂතාවය තුල ගොඩ නැගිච්ච දේව. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළේ නිර්පේක්ෂක ධර්මයක්. එතකොට නිර්පේක්ෂක ධර්මයක් වචනෙට නගන්න බැරි, පොතක ලියන්න බැරි ධර්මයක් කොහොමද සාපේක්ෂතාවෙන් කියන්නේ? එතකොට සාපේක්ෂතාවයෙන් තමයි ධර්ම දේශනා කරන්නේ. නමුත් මේ දේශනා කරන දේ ඒ සාපේක්ෂතාවය තුලින් දකින්න බෑ. ඒක නිර්පේක්ෂක ධර්මයක්. දැන් මේ කියන දේ තේරුම් ගැනීමට ලේසි පහසු නෑ. හැබැයි උත්සාහ දැරුවොත් යම්කිසි පොඩුවාවක්, යම්කිසි අනුමාන ඥානයක්, යම් දැක්මක් අනුමානෙට හරි ගොඩ නගා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ඇත නැත කියන අන්ත දෙකින් තොරවයි ගොඩ නැගෙන්නේ. අපි බුදුදහම කියලා ගොඩ නගා ගත්තොත් ඇත කියන අන්තයේ තුල යම් කිසි දෙයක්. ඒක බුදුදහම නෙවෙයි, අන්තවාද. නැත කියන දර්ශනය තුලින් ගොඩ නගා ගත්තොත් ඒක බුදුදහම නෙවෙයි. සාස්වත උච්චේ දැන් බුදුරජාන් වහන්සේ පළමුවෙන්ම ලෝකෙට පළවෙනි බණපදයේ කියනකොට ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේ නනසේවිතබ්බා න ලෝකේ තියෙන මේ ලොකුම ගැටලුව මහණනි අන්ත දෙකක් තියෙනවා. පබ්බජිතේ නනසේවිතබ්බා සේවනය නොකොට යුතු, ඇසුරු නොකොට යුතු, කාමසුකල්ලිකානු යෝගී අත්තකිල මතානු යෝගී. එහෙම නැත්නම් සාස්වත උච්ඡේද. එහෙම නැත්නම් ඇත නැත. එහෙම අන්ත. එහෙම නැත්නම් අපට තේරෙන විදිහට ගත්තොත් අභ්‍යන්තර බාහිර. උඩ යට. දිග පළල. එතකොට ස්ත්‍රී පුරුෂ. අහස පොළොව. එතකොට ඒ වගේ අපි සුදු කළු. ඔය වගේ දෙකේ දෙකේව තියෙන. ඒක තමයි සාපේක්ෂතාවය කියලා කියන්නේ. ඒකට අපි නිවන ගත්තොත්
ඒකට ප්‍රතිවිරුද්ධව තියන්නේ මොකක්ද? සසර. සසර කිව්වොත් නිවන. ධර්මයේ කිව්වොත් අධර්මයේ. පින කිව්වොත් පව. කුසලය අකුසලය. හොඳ කිව්වොත් නරක. ධර්මයේ කිව්වොත් අධර්මයේ. එතකොට මේ විදියට ගිහි කිව්වොත් පැවිදි. ඉතින් මෙන්න මේ විදියට වටිනා එක් නොවටින බව. එතකොට මේ වගේ මේ සාපේක්ෂත්වයක් තියෙනවා. ඔන්න ඔය සාපේක්ෂක චින්තනය තුළ තමයි අපේ මේ සියලුම දැනුම අපි මනසට ග්‍රහණය කරලා තියෙන්නේ. මේ සාපේක්ෂ දැන් ආලෝකය අන්ධකාරය. දැන් ඒ විදියට මේ දෙකේ දෙකේ කොටස් තියෙනවා. සාපේක්ෂව ගොඩ නැගිච්ච චින්තනයක් ඔය සාපේක්ෂක චින්තනය තුළ ලෝතුරු ධම නැහැ. බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය දකින්න බෑ. ওই සාපේක්ෂක චින්තනය තුළ තමයි මේ ලෝකේ සියලු විෂයන් නිර්මා ගොඩ නැගිලා තියෙන්නේ. සියලුම දේවා. දැන් මේ මේසේ ගත්තා. මේවා සාපේක්ෂක දැනුමකින් ගොඩ නැගිච්ච. මේ ගොඩ නැගිලි ගත්තත් මේ සෑම දෙයක් සාපේක්ෂක චින්තනයක් තුළ ගොඩ නැගිච්ච දේවල්. ඒ සාපේක්ෂක චින්තනය තුළින් නිවනක් හොයන්න බෑ. සාපේක්ෂ චින්තනය තුළින් විද්‍යාවක්, සම්මාදිට්ඨියක්, ආලෝකයක්, එහෙම නැත්නම් ප්‍රඥාව, විමුක්තිය සලස ගන්න බෑ. දුකින් නිදහස් වෙන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා අන්ත තුල කටයුතු කරන අයට අන්තගාමී වුණාම අන්තගාමී වෙච්ච කෙනෙකුට ලෝතුරු ධමයක් ලබන්න බෑ. ලෝකෝත්තර සම්මාදිටිය ගොඩ නැගෙන්නේ නෑ. දැන් අපි කතා කරන අත්තිබික්කවේ සම්මාදිටි සාසවා පුඤ්ඤභාගිය උපදිවේ පක්ඛා කියලා සම්මාදිටියක් තියෙනවා. ඒ සම්මාදිටිය ගොඩ නැගෙන්නේ සාපේක්ෂක චින්තනය තුළ. අත්ති දින්නම් අත්ති ඉට්ටම් යනාදී වශයෙන් ආස්වාසවා පුඤ්ඤ භාගේවා ආශ්‍රව සහිතයි ඒ සම්මාදිට්ඨිය. කාමාශ්‍රව, දිඨාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව, ආශ්‍රවතේ. ආශ්‍රව කියන්නේ පැසුණු කෙලෙස්, පුරුදු කෙලෙස් ධර්ම. ඒ කෙලෙස් හොදට ඒ තමන් මනස ඒකට හුරු වෙලා අන්නේ පැසුණු කෙලෙස් අන්නේ කෙලෙස් වලට කියන ආශ්‍රව කියලා. ඒතකොට සාසවා ඒකේ සම්මා දිට්ඨිය ආශ්‍රව සහිතයි. කෙලෙස් සහිතයි. අවිද්‍යාව සහිතයි. පුඤ්ඤ භාගය හැබැයි පින් රැස් වෙන. එතකොට දන් දෙන්නේ සාපේක්ෂක චින්තනයේ සම්මා දිට්ඨිය. චින්තනයේ තුල කොට නැගෙන සම්මා දිට්ඨි. ලෞකික සම්මා දිට්ඨි. සිල් රකින්නේ, භාවනා කරන්නේ, පින්කම් කරන්නේ, මෙලවක් තියෙනවා, පරලොවක් තියෙනවා, දිව්‍ය ලෝක තියෙනවා, පස්පව දස කුසල කරාම අපාය යනවා, ප්‍රතිවිද පුණ්‍යක්‍රියා දස පුණ්‍යක්‍රියා මනුලව දිවිලව මේ සුගති ලෝකෙ උපදිනවා, සංසාරයක් තියෙනවා, නිවනක් තියෙනවා, මේ හොඳ තියෙනවා, නරක තියෙනවා, ප්‍රාණඝාත කිරීම නරකයි, ප්‍රාණඝාතයෙන් වැළකීම හොඳයි, එහෙම තියෙනවා. සාපේක්ෂ චින්තනය තුළ ගොඩනැගිච්ච දහමක්. එතකොට ඒක හැබැයි සාසවා පුඤ්ඤ භාගය උපදි වේපක්කා. උපදි කියන්නේ නැවත නැවත මේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙන්ජාභි සංස්කාර මනස හැදෙනවා. ඒ සංස්කාර හැදෙන්නේ උපාදානය නිසා, තණ්හාව නිසා, අවිද්‍යාව නිසා. එතකොට ඒ සම්මාදිට්ඨිය තුළ කටයුතු කරලා විමුක්තියක් සලස ගන්න බෑ. සතරපායෙන් මිදිලා මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝකේ, මේ සුගති ලෝකයකට යන්න දොරටු ඇරෙනවා. මොකද යා ඒක මිත්‍යා දෘෂ්ටිය. ලෝකෝත්තර සම්මාදිට්ඨියට සාපේක්ෂව මේක මිත්‍යා දෘෂ්ටියක්. හැබැයි සතර පායට වැටෙන්නේ නැහැ. මනුලව දිවිලව සුගති ලෝකයකට යනවා. ඒක ලෞකික සම්මාදිට්ඨිය. එතකොට පිනක් පවක් කියලා එකක් නැහැ. නිවන සංසාරයක් නැහැ. හොඳක් නරකක් කියලා එකක් මේ ලෝකේ නැහැ. සතර පාය කොහෙද තියෙන්නේ? කවුද දැක්කේ? ස්වර්ග ලෝකෙ කොහෙද තියෙන? ඔක්කොම තියෙන මනුලොවයි කියලා මිත්‍යා දෘෂ්ටික වෙනවා කෙනෙක්.
එයා කිසිම මේ පිම්පව් හොඳ නරක දෙක පිළිගන්නේ මෙලොවක් මැරිලා උපදිනවයි කියන එක පිළිගැනීමක් නැහැ. එහෙමයි ඉන්නවා. ඒකට කියන උච්ඡේද දෘෂ්ටිකය දෘෂ්ටිය කියලා. එතකොට ඒ කෙනා පිනපව් පිළිගන්නේ නැහැ. එතන එතකොට උච්ඡේද දෘෂ්ටියෙන් යුක්තයි නැත කියන අන්තය. ඒක භයානකයි. අපි කියනවා ධර්ම අවබෝධයක් නැතුව සත්වයේ පුජ්‍යලයේ ආත්මයක් නැහැ කියලා. උච්ඡේද දෘෂ්ටිය. දැන් ඕගොල්ලෝ රූපේ පරමාර්ථ වශයෙන් බලනකොට පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා වශයෙන් මේවා කඩ කඩ බලලා කියන සත්වෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ, ආත්මයක් නැහැ. මොකුත් නැහැ. නැත කියන අන්තයට යනවා. එතකොට අර සාස්වත දෘෂ්ටියට වැඩිය භයානකයි. උච්ඡේද දෘෂ්ටිය. එතකොට ඒ උච්ඡේද දෘෂ්ටිය කෙනා සාස්වත දෘෂ්ටියෙන් ඈත් වෙනකොට එයා උච්ඡේද දෘෂ්ටියට වැටෙනවා. එතකොට එයා පිම්පව් පිළිගැනීම මෙලොව පරලොවක් අදහන්නේ නැහැ. ඒ දෘෂ්ටියෙන් තමයි එයා නිරයට අරගෙන යන්නේ. නිරයට කර්ම හැදෙන. പ്രേත ලෝකෝට, තිරිසන් ලෝකෝට, අසුර ලෝකෝට, සතර පායට දොරටුව ඇරෙන්නේ උච්ඡේද දෘෂ්ටියෙන්. උච්ඡේද දෘෂ්ටිය. එතකොට ඒ ප්‍රාණඝාත, සොරකම, කාමමිච්ඡා, ඔය අකුසල් සියල්ල සිද්ධ වෙන්නේ උච්ඡේද දෘෂ්ටිය තුල. එතකොට ඒ සාස්වත දෘෂ්ටිය තුල පිම්පව් දෙක පිළිගන්න. හොඳ නරක දෙක පිළිගන්න. මෙලෝ පරලෝ කර්මානුරූපව හොඳ දෙයක් කළොත් හොඳ විපාක, නරක දෙයක් කළොත් නරක විපාක කියලා මේව පිළිගැනීම විශ්වාසයක් තියෙන ඇත කියන දෘෂ්ටිය. අන්න ඒකෙන් සතර අපායේ දොරටු වැහිලා මනුලව දෙවිලව උප්පත්තිය සඳහා කර්ම සකස් වෙනවා. ওই දෙකම ලෝකෝත්තර සම්මාදිට්ඨියට සාපේක්ෂව මිත්‍යා දෘෂ්ටි. දැන් ඒ නිසා උච්ඡේද දෘෂ්ටියට වඩා සාස්වත දෘෂ්ටිය හොඳයි. මොකද ඒකේ ස්වර්ගයට යන්න පුළුවන්කම තියෙනවා. අපි මනුලොව ඉපදුනේ ඒ සාස්වත දෘෂ්ටියේ. දෙවිලොව උපදිලා තියෙන දෙවියන් සාස්වත දෘෂ්ටියේ. සතර අපාය සත්වයන් උපදින්නේ උච්ඡේද දෘෂ්ටියේ. එතකොට මේ දෘෂ්ටි දෙකෙන්ම ඇතන තන්ත දෙකෙන්ම වෙන්නේ මේ සුගති දුගති කියන ලෝකවල වැටෙන එක මේ සසර පැවැත්ම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සසර පැවැත්මක් ගැනද දේශනා කරේ නැවැත්මක්. නැවැත්ම. පැවැත්මක් දේශනා කරේ නැහැ, නැවැත්මක් තමයි දේශනා කරේ. ඔන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඉතින් සාස්වත දෘෂ්ටියේ කර්මයේ කර්මඵලයේ ඉගැන්වේ බුදුරජාණන් වහන්සේ නෙවෙයි, ජෛන මහාවීරතුමා. ජෛන මහාවීරතුමා තමයි. ඒක බොරුවක් නෙවෙයි, ඒක සත්‍යයක්. නමුත් විමුක්තිය සලසා ගන්න පුළුවන් කමක් නැහැ. කර්මඵල විශ්වාසල තුල ස්වර්ග මාර්ගයේ තියෙන සුගතියට මඟ තියෙන. හැබැයි නිවනට මඟ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේක අනුමත කළා මනුලව දෙවිලෝ මේ ස්වර්ග ලෝකේ උප්පත්තිය සඳහා ඒක හොඳයි. එනිසා බුදුරජාණන් වහන්සේක අනුමත කළා. බුදුරජාණන් වහන්සේගේ නමුත් පණිවිඩය උනේ ওই දෙකෙන්ම ඇත නැත අන්ත දෙකෙන්ම නිදහස් වූ දර්ශනයක් පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය. අන්න ඒක තමයි අපි බුදුරජාණන් වහන්සේගේ දේශනාව හැටියට විශ්වාස කරන්න පිළිගන්නේ. අරියා අන අතිබික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. ඔන්න බුද්ධ දේශනාව. ඕක තමයි ওই දේශනාව ජෛන මහාවීරතුමා කිව්වේ නෑ. උපනිෂස් දර්ශනවල නෑ. හින්දු දහමිනේ වෙන ලෝකෙ කිසිම දර්ශනයක නැහැ. ඔයි බුද්ධ වචනේ. අත්තිබික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංග. ඔන්න බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය. එතකොට ඒ සම්මාදිට්ඨියේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අත්තිබික්කවේ සම්මාදිට්ඨි අරියා ආර්යෝ අනාසවා ආශ්‍රව රහිතයි. කෙලෙස් රහිතයි. අවිද්‍යා තණ්හා උපාදාන කියන මේ තණ්හා දිට්ඨි මාන කියන මමත්වයෙන් තොරව අනාශ්‍රව ස්වභාවයෙන් යුක්තයි සම්මාදී. අරියා අනාශ්‍රව ලෝකුත්තර මේ ලෝකෙට අයිති නැහැ. සාපේක්ෂ දර්ශන ඉක්මවල කියපු එක. ලෝකුත්තර මග්ගංග මාර්ගාංගයක් හැටියට තියෙන. එතකොට අන්නේ සම්මාදිට්ඨිය තමයි බුද්ධ දේශනාව. බුදුරජාණන් වහන්සේගේ දර්ශනය පණිවිඩය
අන්න ඒ සම්මාදිට්ඨිය තුල තම තෝරා ගැනීම තුලින් තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව මොකක්ද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒක තේරුම් ගත්තාම බුදුදහම තේරුම් ගත්ත වෙනවා, මේ විශ්වයේ යථාර්ථය තේරුම් ගත්ත වෙනවා. ඒක ආගමකට අයිති නෑ, ඒක විශ්වීය ධර්මයක්. අන්න එතන තමයි අපට ලිහා ගන්න තියෙන දහම් ගැටේ තියෙන්නේ. අන්න එතන ඒක ලිහා ගත්තොත් ලොකු ජයග්‍රහණයක් කළාලු. එතකොට අපි ධර්මය හැටියට අහන්න ඕනේ ඔන්න එතන ওই කියන තැන ওই දහම් ගැටේ ලිහා ගන්න තමයි අපි බණ අහන්න ඕනේ. වෙන මොන බණ ඇහුවත් ඒ වයින් ලෞකික අර්ථයක් හැදෙනව මිසක් ලෝකෝත්තර භූමියකට දුකින් නිදහස් වීමට මාර්ගයක් උඩ නැගින්නේ නැහැ. තව ඔබ දහමක් හැටියට අහනවා නම් අර ලෝකෝත්තර සම්මාදිට්ඨිය තමන් තුල ගොඩ නැගෙන විදිහේ දහමක් තමයි අහන්න ඕනේ. ඒක තමයි බුදු දහම. අනිත් ධර්ම දේශනා ලෝකේ කවදත් තියෙයි. එතකොට අපි කොහොමද මේ ප්‍රශ්නය ඒ ගැටලුව මෙතන निराකරණය කරගන්නේ? දැන් ඔයත් භාවනා කරනවා. අද භාවනා කමටහනකින්ම මේ කියන දේ තෝරලා දෙන්න මම උත්සාහවත් වෙන්න. හොඳට අහගෙන ඉන්න. ප්‍රශ්න කරන්න පුළුවන් ඕන කෙනෙකුට. අහන්න පුළුවන්. අපහැදිලි තැනක් තියෙනවා නම් නැවත විග්‍රහ කරන්න කියලා ඉදිරිපත් ඉල්ලීමක් කරන්න පුළුවන්. එතකොට දැන් අපි හිතමු භාවනා කර්මස්ථාන වඩන ඕගොල්ලෝ. ආනාපාන සතිය වේවා, මෛත්‍රිය, අසුභය, මරණ සතිය, සක්මන් භාවනා, බුද්ධානුස්සතිය ආදී භාවනා, සමත භාවනා, විපස්සනා භාවනා, විවිධාකාර භාවනා කර්මස්ථාන තියෙනවා. ඒ භාවනා කර්මස්ථාන වඩන එක හොඳයි. ඒ තුලින් පුණ්‍ය ධර්මයක්, කුසල ධර්මයක් අපේ ජීවිතයට එකතු වෙනවා. නිවන් මඟ එලිපෙහෙලි කරගන්න අවශ්‍ය කරන පුණ්‍ය ශක්තිය ජීවිතයට එකතු වෙනවා. මානසික සුවයක්, කායික සුවයක් ditta dhamma වශයෙන් මෙලවදීම ගොඩ නැගෙන. නීවරණ ධර්ම සංසිඳෙනකොට ආධ්‍යාත්මික සුවයක් ඇති වෙනවා. රාග දෝෂ මෝහ ආදී නීකලස් ධර්ම යටපත් වුනහම හිත බොහොම සැහැල්ලු වෙනවා. හිත සමබර වෙනවා. හිතේ ගුණාත්මක සිටිවිලි ගොඩ නැගුණාම හිතට සැපයි. ගතටත් ඒ සැනසීම තියෙනවා. ඉතින් භාවනා කළාම ਦਿੱත්ත ධම්ම වශයෙන් මෙලවදීම කායික මානසික සුවයක් සැනසීමක් හම්බ වෙනවා. එතකොට අපි භාවනා කමඨහනක් ගත්තොත් ඒ භාවනා කර්මස්ථානය තුලින් සමත භාවනාවකින් චිත්ත සමාධිය ගොඩනගාගෙන ඒ සමාධිමත් හිතින් මේ දර්ශනය දකින්න පුළුවන්කම තියෙනවා. දැන් ඔයත් භාවනා කළ විපස්සනාවට හරවන ඕනේ හැම භාවනාවක් සමත ආනාපාන සතිය වඩල ඕන විපස්සනාවට හරව. එහෙම නැත්නම් බුදු ගුණ භාවනා වඩලා ඒක විපස්සනාවට හරව. මෛත්‍රී භාවනා වඩලා හිත එකඟ කරලා විපස්සනාවට හරව. ඒක සමතයත් විපස්සනාවත් දෙකම වැඩෙන්න ඕන. එතකොට මම මේ අද කියලා දෙන්නේ මේ ඕනම භාවනාවක් විපස්සනාවට හරවන විදිය. ඒක හරි වැදගත් වෙනවා. ඒක ලොකු ඒක තමයි ඔයගොල්ලන්ගේ භාවනා ජීවිතේ හැරොම් ලක්ෂ්‍ය වෙනවා ඒ. ඉතින් ඒ නිසා ඒක දැන ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒක නොදැන අපි භාවනා කළොත් අපි හැමදාම එකම තැන පල් වෙනවා. ආධ්‍යාත්මී වැඩෙන්නේ නැහැ, දියුණු වෙන්නේ නැහැ. දර්ශනයක්, ඥාන දර්ශනයක්, අන්තර් ඥානයක් ගොඩ නැගෙන්නේ නැහැ. එතකොට හැමදාම එකම තැන පල් වෙමි දියුණුවකුත් නැහැ, පිරිහීමකුත්. එතකොට මේ විපස්සනාවට කමඨහන හරවන්න පුළුවන්කම ඇති වුනහම තමන් ඒක ඥාන දර්ශනයක් දක්වා යනවා. අපි උදාහරණයක් ගමු. අපි හිතමු පටික්කුල මනසිකාරය. පටික්කුල මනසිකාරය ගත්තාම කේසාලෝමා නකා දන්තා තචෝ යනාදී වශයෙන්
මේ ශරීරයේ තියෙන කුණප කොට්ටාස 32 මේ ශරීරයෙන් වෙන් කරලා මානසිකාර කරලා ඒකේ අසුබ බව, ආසාර බව, දුගඳ බව, පිළිකුල් බව මේ කුණප මේ දෝතට ගන්න පුළුවන්ද, සිප වැළඳ ගන්න පුළුවන්ද? මේක අසුබයි නේද, අසාරයි නේද, දුගඳයි නේද, පිළිකුල් නේද? වර්ණ වශයෙන්, සටහන් වශයෙන්, පිහිටි තැන් වශයෙන්, ආශ්‍රිත කුණප වශයෙන් මේ හැම අතින්ම මේකේ පිළිකුල ගවේෂණය කරන පිළිකුල් බව තේරුම් ගන්න. අන්න එතකොට ඒකේ සුභ සංඥාව දුරු වෙලා අසුභ සංඥාව ඇති වෙනවා. ඒක තමයි ඇත්ත. එතකොට මේ ශරීරය දිහා අපි බලන්න පුරුදු වෙලා තියෙන එක ලස්සනයි, ප්‍රියයි, මනාපයි, ඉෂ්ටයි, කාන්තයි. මේක මේ විවිධාකාර විදියේ සුභ සංකල්පන මවමින් ඒක ආස්වාද කරන්න තමයි පුරුදු වෙන්නේ. එතකොට ආස්වාදනීය විදියට කල්පනා කරලා ඒ තුල සුභ සංඥාවෙන් බැහැගෙන සුභ විදියට තමයි මේ ශරීරයේ දිහා බලන්න, හිතන්න, කියන්න පුරුදු වෙලා ඉන්නේ ලෝකෙ. ඒකට කියනවා සුභ සංඥාවක. ඉතින් මේ පටික්කුල මානසිකාරයෙන් සිද්ධවන්නේ ඒකට ප්‍රතිවිරුද්ධ පැත්ත. මේ ශරීරයේ කොටස් 32ක් ගලවලා සීසීකට දාන කෙස් ටික ගලවල වෙනම තියෙනවා, ලොම් ටික ගලවන, නියපුතු ටික ගලවන, දත් ඇට ටික ගලවල වෙනම තියෙනවා, මේ හැම කෝට් එකක් වගේ ගලවල වෙනම තියෙනවා. මනසින් කරා හා ඒ වගේ මස් ගලවල වෙනම තියෙනවා, නහර වැල් ටික. ඊට පස්සේ මේ සම්මස් නහර ඒව එල්ලගෙන තියෙන ඇට සැකිල්ල තියෙනවා, හිස් කබල, ඊට පස්සේ කොඳු නාරටි, ඉල ඇට, ඒ වගේම අත්වල ඇට, කලවා ඇට, ජංගා ඇට, ඇඟිලි ඇට, මෙහෙම මේ ඇට සැකිල්ල වෙනම ගලවල තියෙන පැත්තක. ඇට මිදුළු වකුගඩු දෙක හදවතත් ගලවල වෙනම තියෙන. අක්මාව, ඉලෝමකයේ ඇලදිව, පෙනහලු දෙක ගලවල වෙනම පැත්තකින් තියෙන. බඩවැල, මහා බඩවැල, කුඩා බඩවැල, කාපු බීපුව බඩේ තියෙන බලුවමනයක් වගේ ඒවත් වෙනමක. පැසවපු වහර අසූචි වෙනම තියෙන. ඒ වගේම ඔළුවේ, දැන් ඔළුවේ මොලේ ඔළුව පළල බැලුවහම මොළ ලොඳ තියෙන ඔළුව ඇතුලේ. අර පොල් ගෙඩියක් පැලුවහම ඇතුලේ තියෙන පොල් මදේ වගේ මේ ඔළුව ඇතුලේ තියෙන මොළ ලොඳ ඒවත් ගලවල දාන. ඊට පස්සේ දියර පිට තියෙන, සෙම තියෙන, සැරව තියෙන, ලේ තියෙන, දහඩිය තියෙනවා, මේදේ තියෙනවා, කඳුළු තියෙනවා, හුරුණු තෙල්, කෙල සොතු, සඳ මිදුළු, මුත්‍රා. ඔන්න ඔය ටිකනේදී කවුරු ගත්තත් මා තුල තියෙන්නේ ඔයි අසුභාසාර දුගද පිළිකුල්ලු ඔයි කුණප කොට්ටා 32 තමයි මේ ඉල්ලගෙන ඉන්නේ. වැත්තොත් ඔයි අසුභාසාර දුගද පිළිකුල්ලු කුණප කොට්ටා 32 තමයි මේ එල්ලගෙන එහාට යනවා, මෙහාට යනවා, ඇවිතගෙන ඉන්න, ඇවිදගෙන ඉන්න, වාඩි වෙලා ඉන්න. ඉතින් මේ කුණප කොට්ටාස ටික තියෙන පිළිකුල්ලු. ඉතින් මේකේ ඇති දෙයක් නැහැ, මේකේ වටිනාකමක් නැහැ. මේ එකක් ගලවල කාගේ හරි අතට දුන්නොත් ඒගෙන ගන්න තියා බලන්නවත් කැමති නැහැ. කන පිඟානේ මේ කුණප කොටසත් තියුණොත් ඒ පිඟාන් කෑම පිඟාම කොපමණ රසවත්දයක් වුණත් පිළිකුල් සහගත වේ. පිඟානත් එක්කම විසිකලා දාලා හිතාන්න හිතේ. ඒ තරම් පිළිකුල් සහගතයි. එතකොට මේ නව දොරකින් අසූචි පිට වෙන පිළිකුල් සහගත ශරීරය. ඇස් වලින්, කන් වලින්, නාස් වලින්, කටින් මල මුත්‍ර පිට වෙන සිදුරු වලින් මේ ශරීරයේ සෑම තැනකම කුඩා සිදුරු තියෙනවා. ඒවෙන් දහඩිය පිටවේ. ඉතින් ඒව මේ ශරීරයෙන් සතියක් දෙකක් මේක සෝදන්න නැතුව තියුණොත් එහෙම පිළිකුල් සහගතයි, කිසි කෙනෙක් කිට්ටු වෙන්නේවත් නැහැ. ඉතින් මේ ශරීරයෙන් දැන් මේක දැන් උදේ ඉඳන් ඇදගෙන ඉන්න ඇඳුම හවසට බැලුවාම ඒක ආයෙ අඳින්න පුළුවන් එකක් නෙවෙයි. අර හැරව ගලන තුවාලයක් ඔතල තිබුතු රෙදි කැබැල්ලක් වගේ පිළිකුලයි. ඒව හෝදන්ට වේ.
ඒ මොකද එහෙම ඒව අපවිත්‍ර වෙයි. මේ කුණු ගොඩක් ඔතලා තියෙයි. ඉතින් අන්න ඒ නිසා එතකොට මේක මේකට කන්න බොන්න දෙන්න ඕන, ඉදි කරවන්න ඕන, ඉරියව් පවත්වන්න ඕන. එක විදියට පවත්වන්න බෑ මේ ශරීරය. පුදුමාකාර දුකක් දෙන්නේ, වදයක් දෙන්නේ අපට. එතකොට අපි ඉපදුණු දවස් ඉඳලා මැරෙනකම්ම මේ ශරීරයට තමයි දාසකම් කරන්නේ. මේ ශරීරයෙන් නඩත්තු කරන්න මොන තරම් දේවල් ජීවිතේ මිනිස්සු කරනවද? ඉගෙන ගන්න. ඉගෙන ගන්නෙ මොකටද? රස්සාවල් කරන්න. රස්සාවල් කරන්නේ මොකටද? සල්ලි හම්බ කරන්න. සල්ලි හම්බ කරන්නේ මොකටද? ගෙවල් දොරවල් හදා ගන්න, ඇඳුම් පැළඳුම් ගන්න, කන්න බොන්න ටික හොයා ගන්න, බෙහෙත් ටික ගන්න. ඉතින් ඒව අරගෙන මොකද්ද කරන්නේ? මේ ශරීර නඩත්තුව. මේ ශරීරයේ අවුවෙන් වැස්සෙන් පින්නෙන් වැටි මදුරුවන්ගෙන් ආරක්ෂා කරගෙන තියා ගන්න ඕන නිසා මේ මේ ශරීරයක් හදා ගන්න. එතකොට ගේ හැදුවේ මේ කුණු ශරීරේ නඩත්තු කරා. ඇඳුම් ගන්න, දහ දුක් විදලා හම්බ කරලා ඇඳුම් අරගන්න. එතකොට ඇඳුම් අරගෙනත් මේ කරන්නේ මේ කුණු ශරීරේ වහ ගන්න. ඒ වගේම වැඩ කරලා මුදල් හම්බ කරලා කෑම බීම ටික අරගෙන ඒක අගේන්නෙත් මේ ශරීරේ නඩත්තු කරා. එතකොට බෙහෙත් තේත් ගන්න. ඒතත් ඒ කරන්නෙත් මේ ශරීර නඩත්තුවයි. ඉගෙන ගන්න. ඒ ශරීර නඩත්තුවයි. එතකොට අපි ඉරියව් පවත්වන, හිටගෙන ඉන්න, වාඩි වෙලා ඉන්න, ඇවිදින, නිදා ගන්න, මේ ඉරියව් සතර ඉරියව් ඉන්න, අර පණුව කැපුණ වගේ අර එක එක විදිහ අතපය දිගාරිනව නවනව මේක විදිහකට ඉන්න බෑ. මොකද්ද මේ කරන්නේ? ශරීර නඩත්තුව. දැන් මේ ඇස් දෙක අරගෙන මෙහෙම එක දිගට පැයක් විතර ඉන්න පුළුවන්? ඉන්න බෑ. ඇහිපිය ගහන්න වෙනවා. ඇයි? මේ ඇහි දුක තියෙන, ඇහැ නඩත්තු කරන්නේ. එතකොට බලන්න මේ මුළු ජීවිතේම කරන්නේ මේ ශරීර නඩත්තුවක්. ලෝකෙ හැම කෙනෙක් මෙහෙම. ඉතින් ඒක කොයි කවුරුත් මේ ඉපදුණු දවස් ඉඳලා මැරෙනකම් මේ කුණු ශරීරයක් නඩත්තු කරන එක තමයි හැමෝම කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ස්වභාවයේ මේ ශරීරයේ තියෙන දුක මේ දාසකම් කරන එක, මේ ශරීර නඩත්තු කිරීමේ මහා දුක අවබෝධ කරගන්න ඕන, තේරුම් ගන්න ඕන. එතකොට එයා ඒ කටයුතු කරන කරන්න කරන්න මේ ශරීරයේ ගැන තමයි කලකිරෙන්නේ. ඒ කරන හැම දෙයකින්ම මේ ශරීරයේ කෙරෙහි කලකිරෙනවා. අපි හිතමු කෙනෙක් දවසේම බර වැඩ කරනෝ ජීවත් වෙන්න. අපි හිතමු කෙනෙක් පොල් කඩනවා කියලා. එයා පොල් කඩලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් එයාට මේ ශරීර නඩත්තුව ගැන අවබෝධයක් තියෙනවා නම් අර ගහක් ගහක් ගාස පාසා නගිනකොට ඒ වෙහෙස දුක දැනෙනකොට එයා කලකිරෙන්න ඕනේ මොකක් ගැනද? මේ කය ගැන. මේ කය නඩත්තු කරන්න. ඉතින් එයාට සමහර විට තව අඹදරුවේ ඉන්න පුළුවන්. ඒවත් නඩත්තු කරන්න ඕන. ඉතින් මහා දුක. එතකොට ලෝකෙ හැම කෙනෙක්ම විවිධාකාර විදියට කැපවීමෙන් කැප වෙලා මුළු දවසම වෙහෙස මහන්සි වෙලා කටයුතු කරලා ඒ හැම දෙයකින්ම එයා බලාපොරොත්තු වෙන එකම දේ තමයි මේ ශරීර නඩත්තුව. මේ ශරීරයට දාසකම් කර. අනිත් එක ඉපදුණු දවසල මැරෙනකම්ම කරලා 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 නඩත්තු කරලා කරලා අන්තිමට ශරීරය අපට සලකන්නේ නැහැ. එයා වයසට යනවා. ලෙඩ දුක් හදනවා. ඒ වගේම විවිධාකාර විදියට කොහේ හරි මේ වැදුනොත් කැඩිලා බිඳලා යන මේ ශරීරය හරියට බිත්තරයක් වගේ කියන බිත්තරේ අහේ මෙහි වැදුනොත් කැඩිලා බිඳලා යන ඒ වගේ ශරීර. සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියනවා මේ ශරීරයේ හරියට උන්වහන්සේ බලන රහතන් වහන්සේට දැනේ නැහැ. උන්වහන්සේ කියනවා මේ ලස්සනට සැරසෙන තරුණ කාන්තාවක් හරි තරුණ ළමෙක් හරි නාල කියලා ටෙන් පවුඩර් දාලා මල් ගවසල ලස්සනට ඉන්න හොඳ පිරිසුදු වැඳුමක් ඇඳලා එයාගේ කරට වැටෙනෝ ගැරඬි කුණක් හරි බලු කුණක් හරි වැටුණහම ඒ කෙනාට කොච්චර පිළිකුල් සහගතයි. ඉතින් සැරියුත් මහරහතන් වහන්සේ කියනවා මගේ ශරීරෙත් ගැරඬි කුණක් බලු කුණක් යම්සේ පිළිකුල්ද
මට මගේම ශරීරයේ පිළිකුල් කිය. මටම මං ගැන ලැජ්ජයි කියන මේ ශරීරය ගැන. ඒ තරම් පිළි උන්වහන්සේ බොහෝම ලස්සනයි. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ශරීර වර්ණය ඇහැල මලේ පාටයි කිය. ඇහැල මලේ වර්ණයෙන් යුක්තයි සරියුත් මහ රහතන් වහන්සේ. නමුත් උන්වහන්සේට උන්වහන්සේගේ මේ කය පිළිබඳව මේ කුණපය පිළිබඳව තියන ආකල්පය ගැරෙන්නේ කුණක් බලු කුණක් වගේ කිය. මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ උන්වහන්සේ කියනවා මට මේ ශරීරය දැනෙන්නේ හරියට නිකන් වරුසා කාලෙට උතුරපු අසුචි වලක් වගේ කිය. වරුසා කාලෙට අසුචි වලක් ඉතුරු වහම අහලකටවත් යන්න පුළුවන් කමක් නැහැ දුර්ගන්ධයි. ඉතින් තමන්ගේ ශරීරයේ තමන්ට පේන්නේ වරුසා කාලෙට උතුරපු අසුචි වලක් වගේ කියනවා මේ මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ. ඒ වගේම සිදුරු නවයකින් යුක්ත සරව ගෙඩියක් වගේ කියලා. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරේ මාගන්ධිය අසුචි පුරවපු කලයක් වගේ කියලා. ඉතින් බලන්නේ රහතන් වහන්සේලා ඒ නික්ලේශී උත්තමයන් වහන්සේලා මේ ශරීරය දැකපු හැටි. එහෙම දැක්කයි කියලා මේ ශරීරයත් එක ගැටෙන්නේ නැහැ උන්වහන්සේ. මේක නඩත්තු කරන උන්වහන්සේ පිණ්ඩපාතය. පිණ්ඩපාත යන්නේ මේ ශරීර නඩත්තු. ඊළ පිණ්ඩපාත කරගෙන ඇවිල්ලා ඒක වළඳනවා. උසගිනි වේදනාව සංසිඳව ගන්නවා. පැම් පහසු වෙනවා. සිවුරු වඳන සෝද ගන්නවා. ඉන්න තැන පිරිසිදු කර ගන්නවා. ඉංගේ කරනවා ශරීර නඩත්තු වෙනුවෙන් කරන්න තියෙන දේවල් කරනවා. හැබැයි කලකිරීම. උපේක්ෂාව. ගැටීමක් නැහැ. චීකේසාලෝමානකා දන්ත චීති මේවා පිළිකුල් සහගතයි කියලා එහෙම ප්‍රතික්ෂේප කරලා ගැටෙන්න යන්නේ නැහැ. රහතන් දැන් අර කාශ්‍යප මහ රහතන් වහන්සේ දවසක් පිණ්ඩපාතය. ලාදුරු හැදිච්ච රෝගියෙක් දාන බෙදල. බෙදනකොට එයාගේ ඇඟිලි දෙකක් වැටුණ පාත්‍රය ඇතුළේ. ඉතින් කාශ්‍යප මහ රහතන් වහන්සේ දානි අරගෙන ඇවිල්ලා ඇඟිලි දෙක පැත්තකින් තියලා උන්වහන්සේ දානි වළඳන. උන්වහන්සේලාට පිළිකුලක් නැහැ ශරීරෙ. හැබැයි ඇලීමකුත් නැහැ. උපේක්ෂා සහගතයි. ශරීරයේ ස්වභාවය පිළිබඳ අවබෝධයට පත් වුණා. ඉතින් අන්න ඒ විදිහට මේ පටික්කුල මානසිකාරය කියන්නේ මාන්නය අහලකටවත් එන්නේ නැහැ මේ අසුභය වැඩුවොත් පින්වත්. මාන්නයක් හිතා ගන්න පුළුවන්ද මේ ශාරීරික යථාර්ථය දැක්කහ මාන්නයට එඩ්‍රසුත් නැහැ. දස් වෙලා යනවා. දුරු වෙලා යනවා. කෙලෙස් රාගය දුරු වෙලා යනවා. චිත බොහෝම නිෂ්කාමී වෙනවා. තැම්පත් වෙනවා. ඒ වගේ මහා විශාරද භාවයක් ඇති වෙනවා. නිර්භීත භාවයක් ඇති වෙනවා. මහා දැවැන්ත පෞරුෂයක් ගොඩ නැගෙනවා. හරි ඍජු චරිතයක් වෙන්න. ඒ වගේ මහා පුදුම විදියේ ආධ්‍යාත්මයක් මේ පටික්කුල මානසිකාරයෙන් ඇති කරලා දෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමෙක් පටික්කුල මානසිකාරයේ වඩනව නම් එයා නිවන් රසය විඳින කෙනෙක් කියලා. නිවන් දැකලා නැහැ. නමුත් නිවන් රසය එයාට දැනෙනවා කියලා. නිවෙනේ තියෙන සැනසීම දැනෙනවා කියලා. ඒක එයාට දැනෙනවා කියන නිවන් දැකලා නෙවෙයි. නිවන් දකින්න ඉස්සෙල්ලා නිවන් දකින්න නම් පටික්කුල මානසිකාරය තමයි වඩන්න ඕනේ. ඒ තරම් අතිශය ප්‍රබල ආධ්‍යාත්මයක් ගොඩ නැගෙන අකම්පිත මනසක් ගොඩ නැගෙන පුදුකාකාර විදියේ චිත්ත ශක්තිය ගොඩ නැගෙන අකම්පිත මනසක් හදන සිත ශක්ති සම්පන්න කරන ධනාත්මක කරන මහා ප්‍රබල භාවනාවක්. සමහර කෙනෙකුට නම් හිතෙන්න පුළුවන් මේ කේසාලෝමානකා දන්තා තතු මෙහෙම බලනකොට මේක මහා අසුභවාදී ඍණාත්මක මනස දුර්වල කරන මේ චින්තනයක් කියලා. එහෙම වෙන්නේ ඒක කරලා බලන්න ඕනේ. අසුභ ඒ පටිකූල මානසිකාර කරපු කෙනෙකුට ඒ කෙනා පුදුමාකාර විදිහේ නිර්භීත කෙනෙක් බොහොම සිත ශක්ති සම්පන්න කෙනෙක්
ධනාත්මක චින්තනයක් තියෙන කෙනෙක් අකම්පිත මනසක් තියෙන කෙනෙක් ඕනම දෙයක් ඔරොත්තු දෙනවා ඒ මනසට ඕන අපි හිතමු කෙනෙක් බැන්නයි කියලා පරුස වචනේ එයාට ගාණක්වත් නැහැ ඒක අර අසු අපි හිතමු කෙනෙක් ಗುಣ කිව්වයි කියලා ಗುಣ කිව්වත් ගාණක් නැහැ ಗುಣ කියන්න දෙයක් නැහැ නේ මේක එතකොට ಗುಣ කිව්වත් එයාට ඒක යා කම්පා වෙන්නේ එයාට කුණු හරපෙන් බැන්නයි කියලත් එයාට ඒක ගානකුත් දැන් මේ වගේ මනස හෙල ඔලවන්න බෑ එයාට අකම්පිතයි ඒක ගොඩනගලා දෙන්නේ මේ පටික්කුල මානසිකාරය එතකොට අන්න ඒ වගේ මහා දැවැන්ත ශක්තියක් මනසේ ගොඩනගෙන මහා පුදුම විදියේ මනසේ උද්දීපනයක් ඇති කරන ජීවිත අවබෝධයක් ඇති කරන උපේක්ෂාවක් ඇති කරන පුදුමාකාර ඉවසීමක් ගොඩනගන්න පුළුවන් ජීවිතේ හොඳට විඳින්න පුළුවන් භාවනා දැන් ජීවිතේ විඳින්නේ නැහැනේ විඳවන එක නැතින මේක තේරුම් ගත්තාම මේ සබහාදහම හැම දෙයක්ම ජීවිතේ විඳින්න පුළුවන් කමතේ හැබැයි උපේක්ෂා සාගතයි එතකොට මෙන්න මේ භාවනා කමටහනේ මේ ටිකක් විස්තර කරේ ඒ සමතේ පැත්තේ තියෙන භාවනාව සමත භාවනාවක් වශයෙන් වැඩිම තුලිනුත් අපමණ ආනිසංස තියෙන. ලෝභ දේශ මොහ සංසිඳෙනවා. කවරදාකවත් සතර අපායට කර්ම හැදෙන්නේ නැහැ. සතර අපායට කර්ම හැදෙන්නේ මොකද එයාගේ ලෝභ දේශ මොහ පුදුමාකාර විදියට තුනී වෙනවා. යටපත් වෙනවා. අලෝභය අද්වේෂය අමෝහය කියන කුසල ධර්ම ඉස්මතු වෙනවා. මරණින් පස්සේ ඒකාන්තයෙන් මනුලොව දෙවිලොව බබලව ස්වර්ග ලෝකවල උපදී මහා දැවැන්ත ජීවිත ලබන් ඒ තරම් ඒ කුසල් බලවත් මොකද ඒ තරම් ලෝභයේ ද්වේෂයේ මෝහයේ යටපත් වෙන ඔය සමත වශයෙන් තියෙන වටිනාකම දැන් මට කියන්න ඕනකම තියෙන යෝක නෙවෙයි අපි සමත භාවනාවක් වඩනකොට දැන් ඒ පටික්කුල මානසිකාරයේ වඩනකොට ඉරියව් හදාගෙන භාවනා ඉරියව්ව තුල ඉඳගෙන උඩුකය ඍජුව තියාගෙන දෙයස් සඩවන් කරගෙන වම් අත උඩ දකුණ අත තියාගෙන අපි කේසා ලෝමා නකා දන්තා තචෝ යනුවෙන් වඩන මෙනෙහි කරන මානසිකාරක කෙස් කියනකොට කෙස් සරමුණු වෙනව මනස ලොම් කියනකොට ලොම් ටික ගලවල වෙනම තියෙන නියපොතු කිව්වහම අතේ නියපොතු 10යි කකුලේ 10යි නියපොතු ටික ගලවල වෙනම ගොඩක් ගන්න මනසින් කරන් දත් කිව්වහම දත් ඇට ටික සම කිව්වහම සම පස්චෝ කිව්වහම සම එතකොට මේ කුණප කොටාස පහ මේ ශරීරයෙන් වෙන් කළා අසුබයි අසාරයි දුගඳයි පිළිකුල් සහගතයි නේද කියලා මේව දෝතට ගන්න පුළුවන්ද සිප වැළඳ ගන්න පුළුවන් මේකේ අසුබ අසාර ස්වභාවය තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ශරීරයේ තිබුණත් අසුබයි ඒ ශරීරයෙන් වෙන් වුණහමත් අසුබයි පිළිකුල් සහගතයි ඒවැයි කිසිම හරයක් නැහැ. ඒව ලස්සනයි ප්‍රියයි මනාපයි කියලා හිතන්න පුළුවන් කමන්න. ඒක මනෝ විකාරයක්, මනෝ විකෘතියක් ඒක. මේක ඇත්තම ස්වභාවයේ තමයි අසුබයි, අසාරයි, දුගඳයි, පිළිකුලයි. ඉතින් ওই විදියට අපි පටික්කුල මානසිකාරය කරමු. එතකොට යාට විශාල මනසේ නීවරණ සංසිඳීමක් එනවා. ඒක භාවිත බහුලීකృత කරාම කාමච්ඡන්දාදී නීවරණ සංසිඳිලා අර ධානාංග පවා පහළ වෙලා ලොකට හිතට ලොකු සුවයක් සැනසීමක් ශාන්තියක් නිවනක් දැනෙන්න ගන්න. දැන් අන්නේ ස්වභාවය ඇති වුණාම ඊට පස්සේ දැන් ඕක අපි විපස්සනාවට හරවනවා. අන්න එතන තමයි බුදුරජාන් වහන්සේගේ දේශනාව. ඒක තමයි අහගන්න ඕනේ. එතකොට දැන් අපි කේසා කියලා වඩනකොට හිතනකොට අපිට කෙස් මැවිලා පේනවනේ මනසට ඔන්න මේ ටික හොඳට අහගන්න මේ ටික කියන්න තමයි අවශ්‍යතාවය තියෙන්නේ මේ ටික තමයි අහගන්න ඕනේ අර කලින් කියපුවේ ඔක්කොම බොරු දැන් තමයි ඔන්න ඇත්ත කියන්නේ ඒ නිසා දැන් තමයි බණ කියන්නේ ඔන්න බණ ටික අහගන්න දැන් කේසා කියලා වඩනකොට අපි කෙස් මනසින් අරමුණු කරගෙන කේසා කේසා කියලා හිතන එතකොට ඔය හිතට පේන කෙස් එහෙම නැත්නම් ඔළුවේ තියෙන කෙස් දෙයි පේන්නේ
ඔළුවේ කෙස් පේනවද භාවනා කරනකොට? ඇස් අරගෙනවත් ඔළුවේ කෙස් පේනවද? එහෙනම් ওই බාහිරේ භෞතිකේ ඔළුවේ තියෙන කෙස් නෙවෙයි කේසා කියනකොට අපට අරමුණු වෙන්නේ. මනසින් හදාගත්ත මනෝමය මට්ටමින් ගොඩ නැගෙච්ච මනෝමය රූපයක් පේන්නේ. අන්න එතනයි තියෙන්නේ මේ ඔය දහම් ගැටේ. ඔන්න ඔතනයි ලියා ගන්න. ඔතන ලියා ගත්තාමයි බණ අහන්න උනේ නැහැ. ඔතන ලියා ගන්නයි බණ අහන. එතකොට දැන් කේසා කියනකොට මනසට වේන මනෝමයෙන් ගොඩ නැගිච්ච චිත්ත රූප මට්ටම දිහා බලාගෙන අර ඔළුවේ තියෙන කෙස් කියන අදහසින් අපි භාවනා කරා. නමුත් අපට පේන්නේ මනෝමයෙන් හදාගත්ත චිත්ත රූපයක්. ඒ චිත්ත රූපයක් මනසින් හදාගෙන තමයි භාවනා කරා. මනසින් හදාගත්ත චිත්ත රූපෙටයි භාවනා කරා. නමුත් අපි හිතාගෙන ඉන්න මේ ඔළුවේ තියෙන කෙස් තමයි මේ පේන්නේ. මේ ඇඟේ තියෙන මේ ලොම් තමයි මේ පේන්නේ. පේන්නේ චිත්ත රූපයක් මනෝමය මට්ටමක. මේ භෞතිකයේ තියෙන මේ අත් දෙකේ තියෙන නියපොතු තමයි මේ පේන්නේ. කටේ තියෙන දත් ඇට ටික තමයි මේ පේන්නේ. ඇඟේ තියෙන හම තමයි මේ පේන්නේ. එතකොට ඒ කෙස් ලොම් නිය දත් සම කියන පහම මේ ශරීරයේ තියෙන ගුණප කොට්ටාස පහද පෙනුනේ අර මනසින් හදාගත්ත මනෝමය මට්ටමකින් දකින කෙස්ලොම් නියද සමත මනෝමය මට්ටමක. එතකොට අපට භෞතිකව අපට මේ භෞතිකයේ තියෙන කෙස්ලොම් නියද සම්මස් කියන ඒවා ඇස් දෙක පියාගෙන භාවනා කරනකොට චිත්ත රූප මට්ටමකින් එහෙම නැත්නම් මනෝමය මට්ටමකින් අපට හම්බ වෙන්නේ. ඒකට කියන උපාදාය රූපය එහෙම නැත්නම් චිත්ත රූපය කියන. එතකොට දැන් ඇස් දෙක ඇරලා අපි බලනෝ මේ කුණප කොට්ටාස දිහා. අපි බලනෝ දැන් මෙහෙම ආතේ මේ නියපොතු. දැන් මේ නියපොතු කියලා අපි මෙහෙම බලනවා. එතකොට නියපොතු පේනවද? නියපොතු පේනවද දැන්? දැන් මම මෙහෙ වටාත්තමේ මේ වටාත්තක් කියලා මට පේනවද? පේනවා. එතකොට දැන් මේ වටාත් එතකොට මේ ඇහැ දන්නවද මේක වටාත්ත කියලා? එහෙනම් චක්කු විඥානය දන්නවද? එහෙනම් මේ වටාත්ත දන්නවද ඇහැ කියලා? එහෙනම් ඇසේ ස්පර්ශය දන්නවද? වේදනා සංඥා සංකාර එහෙනම් ඒ ටිකනේ තියෙන්නේ. එතකොට වටාත්තක් කියලා කියන්නේ කොහොමද මේ ටික? අන්නමක් දාන ප්‍රඥාත්තියක් දාන. එතකොට ප්‍රඥාත්තියක් දාන්නේ ඇහි මට්ටමේද මනෝ විඥාන මට්ටමේද? එතකොට වටාත්තක් මම දකින්නවද? මට වටාත්ත හම් වෙන්නේ ඇහි මට්ටමද මනෝ විඥාන මට්ටමේද? එහෙනම් ඇහි මට්ටමේදී වටාත්ත දකින්නවද? එහෙනම් වටාත්ත දකින්නවා කියන්නේ එහෙනම් ඇහි මට්ටමේදී වටාත් මේ දකින්න පුළුවන්. දකින්නවා, පේනවා. පේන්නේ නැත්නම් ඇස් දෙක කන වෙලානේ. එතකොට දැන් පේනවා. මේ දැන් මෙහෙම බැලුවහම මේ ලයිට් එක පේනවා. මෙතන කැමරාවක් හයි කරලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම නම් කරන්නේ ඇහි චක්කු විඥානේද මනෝ විඥානේද? මනෝ විඥානේ. එතකොට මට ඇහි මට්ටමට මේව හම්බ වෙනවද? දැන් මම ඔය ඇත්ත දිහා බලන බැලුවහම දැන් මං හඳුනා ගැනීමක් කරනවා නම් ඇහි මට්ටමින් මට හඳුනන්න පුළුවන්ද? එහෙම නැත්නම් මනෝ විඥාන මට්ටමින්ද හඳුනන්නේ? තුල ඇහි මට්ටමට ඕගොල්ලෝ මට පේනවද? ඕගොල්ලෝ මට පේන්නේ නැහැ. මට ඕගොල්ලෝ පේන්නේ නැහැ, ඕගොල්ලන්ට මාව පේන්නේ නැහැ. අපි ඔක්කොම හඳුනගෙන තියෙන එතකොට මොන මනෝ විඥාන මට්ටම? ඇහැට රූප පෙනුනට ඒක හඳුන ගන්න තැනට දැන ගන්න තැනට යනකොට ඇහෙන් දැකපු ලෝකේ අවසන් වෙලා නේද මනසට මනසින් නේද හඳුනගන්නේ? එතකොට ඇහෙන් දෙයක් දකින්න බෑ කියන එක තේරෙනෝනේ. වටාත්තක් දකින්න බෑ ඇහෙන්. වර්ණ සටහනක් පේන වෙන්න පුළුවන්. නමුත් වටාත්තක් දකින්න පුළුවන්. වටාත්තක් දකින්න බෑ.
හැබැයි මෙහෙම හැඩතලයක් වර්ණසටහනක් පේනවා. නමුත් ඒකට ප්‍රඥාත්තියක් ඒ ගැන විස්තරයක් කරන්න කියොත් ප්‍රඥාත්ති හොයාගෙන යන්න ඕනේ අතීතාවර්ජනයක. මනෝවිඤ්ඤාණයට ගිහිල්ලා මනෝවිඤ්ඤාණය මේ මොකද්ද කියලා බලලා අතීතයේ මතකයට ගිහිල්ලා මතකයේ අවදි කරගෙන ආ මේ වටාත්ත මේක පූජකලේ යහවල් වෙනවා. ඔන්න ඒ විස්තරය එනවා. ඊට පස්සේ මේක මේ අතු මේක මේ අහවල් වර්ණය වර්ණයේ රතු පාට සුදු පාට මේක ලීයක් එහෙම කියලා හිතනකොට ඒ විස්තරය එනකොට ඒ ඉන්නේ ඇහි මට්ටමින් නෙවෙයි මනෝ විඤ්ඤාණවල. එතකොට මේ ඇහැට වටාත්තක් හම්බ වෙනවද? ඇහැට හම්බෙන්නේ. එතකොට ඇහැට පුළුවන්ද අම්මා හඳුනගන්න? ඇහැට පුළුවන්ද බුදුහාමුදුරු හඳුනගන්න? අහස පොළොව ඉරහඳ මොකවත් බෑ නේද? ඇහැ තමන්ගේ දිහා බලන තමන්ගෙන් තමන්ට හඳුනගන්න පුළුවන්. ඔව් තමන්ට තමන්වත් දකින්න පුළුවන්. තමන්ට තමන්වත් දකින්න බෑ. අන්න එතකොට මේ ඔක්කොම ගොඩ නැගෙන්නේ මනෝවිඤ්ඤාණ මට්ටමේ චිත්ත රූප මට්ටමක නේද අපිට මේ ලෝකේ හමු වෙන්නේ. ලෝකේ අපට හම්බ වෙන්නේ චිත්ත රූප මට්ටමේ. ඔබට මාව හම්බ වෙන්නේ චිත්ත රූප මට්ටමකින්. මට ඔබව හම්බ වෙන්නේ මනෝමය රූපයකින් හම්බ වෙන්නේ. ඇහෙන් මේ ධාතු රූපයකින් ඔබව හම්බ වෙන්නේ නැහැ මට. ඔබව දකින්න බෑ. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච මේ ලෝකය මේ භෞතික ලෝකය ඇහෙන් දකින්න පුළුවන්. අපිට අම්මා තාත්තවත් ඇහෙන් දකින්න බැරි නහ අහස පොළොව ඉරහඳ බුදුහාමුදුරුවක්වත් අපි දැකලා නැත්තම් අපිට හැම දෙයක්ම හම්බ වෙන්නේ මනෝමය මට්ටමකින් නම් අපිට මේ භෞතික ලෝකේ දකින්න බෑ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු වලින් හැදිච්ච මේ ලෝකය අපට හම්බ වෙන්නේ අපට දකින්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා රූපං භික්ඛවේ අනිදස්සන. මේ රූපය දකින්න බෑ කියලා දේශනා කළා. රූපය දකින්න බෑ. රූපය දකින්න ගියාම හම්බ වෙන්නේ චිත්ත රූපේ. දැන් උදාහරණයක් කිව්වොත් අපි හිතමු දැන් මගේ අත් දෙක මං ගන්නවා මේ. මේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච මේ ධාතු රූපේ. මේ පිටිපස්සෙන් තියෙන්නේ මනසේ රූපේ. දැන් ඔහොමනේ තියෙන්නේ. මේක ඔන උපමාවක්. හොඳේ. දැන් මේ තියෙන්නේ ධාතු රූපේ. මේ තියෙන්නේ හිතේ රූපේ, මනසේ රූපේ. දැන් අපි මේක බලන්න යනවා. ධාතු රූපේ. හම්බ වෙන්නේ මොකද්ද? මේක හම්බ වෙන්නේ. අපි මේක දිහා බලාගෙන පේන්නේ මේකේ කියලා හිතින් හිතා ගන්න. අන්න එතනයි පටලැවිල්ල තියෙන්නේ. ඔන්න දහම් ගැටේ. මේ චිත්ත රූපේ හම්බ වෙන්නේ. ඒ චිත්ත රූපේ හම්බ වෙන තැන මේ චිත්ත රූපේ දිහා බලාගෙන මේ භෞතිකයේ තියෙන මේ අහවල් කෙන අහවල් දේ තමයි මට පේන්නේ කියලා හිතින් හිතා ගන්න. පේන්නේ මෙතන. හිතාගන්නේ මෙතන. යන්නේ කොහෙද? මල්ලේ පොල් වගේ. එහෙම නැත්නම් මේ දැන් අර සමහරු ගෙවල් වල මේ කණ්ණාඩිය නළලේ දාගෙන කණ්ණාඩිය හොයනවා. දැන් කණ්ණාඩිය මේ මෙතන තියෙන්නේ. ඒක පේන්නේ නැහැ. ඒක මේ භෞතිකේ කොහේ හරි ඇති කියලා හොයනවා. ඒ වගේ එකක් නේද? අන්න ඒ වගේ. අර බල්ලෙක් හරි වඳුරෙක් හරි ඉලවෙක් හරි කණ්ණාඩියක් ඉස්සරහට ගියාම ඌ හිතනවා මේ තව එකෙක් ඉන්නවයි කියලා මේකත්. ඌමයි පේන්නේ. දැන් අපට හම්බෙන්නේ අපේ මනසෙම පේන චිත්ත රූපේ. චිත්ත රූපේ දිහා බලාගෙන අර මෙහි තියෙන දේ තමයි පේන්නේ කියලා හිතා ගන්න මනස. ඔන්න දහම් ගැටේ. මොනෝකයි ලියා ගන්න තියෙන පොඩි දෙයක් පොඩි මේ ගැටයක් තියෙන ඕක ලියා ගත්තාම ප්‍රශ්න ඉවරයි. සියලු ප්‍රශ්න. එතකොට මේ භෞතික ලෝකය අනිදස්සනයි. භෞතික ලෝකේ දකින්න බෑ. අපි හිතාගෙන ඉන්නවා මේ මෙතන මෙහෙම එකක් තියෙනවා, මෙතන කෝප්පයක් තියෙනවා, වටාත්තක් තියෙනවා, මෙතන කැමරාවක් තියෙනවා. එතකොට මේ ශාලාවක් ඇතුලේ ඉන්නේ පොල්ගස් හොයර දික්කේන විපස්සනා භාවනා මස්ථාන මධ්‍යස්ථානේ ඉන්නේ. එතකොට මේක කොළඹ දිස්ත්‍රික්කේ ලංකාවේ ඉන්නේ. මෙහෙම හිතා ගන්නවා මෙහෙම භෞතික ලෝකේ. ඒ ඔක්කොම හිතුවේ කොහෙන්ද? මනසේ චිත්ත රූප නේද? භෞතික ලෝකේ දැකලාද ඒක? නෑ. මෙහෙ පේන්නේ අර අහි අර කණ්ණාඩිය නල්ලේ තියාගෙන කණ්ණාඩිය හොයනවා. අන්න ඒ වගේ.
අර කොමඩි වගේ නේද? කිසිම මේ හිනහා යනවා ඒක බැලුවහම. මනසට හම්බෙන්නේ චිත්‍ර රූප මට්ටමක්. එතන එතන පේන්නේ මේ මෙහෙ හොයන බාහිරි. ඔන්න ඔතනයි ගැටේ තියෙන්නේ. එතකොට දැන් භෞතික ලෝකේ දකින්න බෑ කියනකොට ඒක තේරුම් ගත්ත කෙනා දැන් එයාගේ මනස ફોකස් වෙන්නේ කොහෙද? ආධ්‍යාත්මයට. මේ විඥාණයට මැවෙන රූප නෙමේ මට පේන්නේ. විඥාණයට මැවිච්ච රූපේ බාහිරේ තියෙයි කියලා මම හිතුවේ. නමුත් බාහිරේ අනිදස්සනයි දකින්න බෑ. අවිෂයයි. ඔන්න දැන් එයා භෞතිකයෙන් අර එයාගේ ඔන්න ඔතන තමයි ඝනේ කැඩෙනවා කියලා කියන්නේ. ඝනේ ඝනත්වයේ කැඩෙනවා. දැන් එතකොට එයා මේ භෞතික ලෝකේ විශ්වාස කරනවද? මේ මායාවක් කියලා නේද පිළිගන්නේ? එයාට මේ භෞතික ලෝකේ මායාව විරිඟුවා. දැන් ඒක දැකපු නැති එකට මේ භෞතික ලෝකේ යථාර්ථයක් ඇත්තක් වෙලා හැබෑවක් සත්‍යක් වෙලා. එතකොට භෞතික ලෝකේ ධර්මයේ දකින කෙනෙකුට මේ භෞතික ලෝකේ මායාවක් විරිඟුවා සිහිනයක් බොරුවක් මේ හොල්මනක් වගේ එකක්. එතකොට චිත්ත රූපයක් හම් වෙන විඥාණයට මැවිච්ච තැන. එතකොට මේ භෞතික ලෝකේ අනිදස්සනයි අවිෂයයි දකින්න බෑ. ඒක එහෙම මෙතනින් අතහැරිලා දැන් එයාගේ මනස ફોකස් වෙන්නේ අරමුණු වෙන්නේ තමන්ගේ ආධ්‍යාත්මයට විඥාණයට මැවෙන දෙයක් මේ ඔක්කොම. අන්න එතකොට අර භෞතික චින්තනයෙන් මිදිලා දැන් එයා විඥානවාදයට වැටෙනවා. භෞතික වාදයෙන් මිදිලා විඥානවාදයට යනවා දැන්. දැන් එයා එතකොට මේ දකින්න දේවල් ඇස් දෙක පියාගත්තාම මේ මනසට මැවෙන චිත්ත රූපෙන් භෞතික ලෝකේ අවිෂයයි කියලා අවබෝධ කළා. දැන් ආධ්‍යාත්මයට හිත නැමෙන්න ඕන. තමන්ගේ පැත්තට දැන් හිත නැමෙන්න. මේ භෞතික ලෝකේ ගවේෂණය කරන එක මහා බොරු වැඩක්. ඒක අවබෝධ වෙන. ඒක මහා ඒක තේරුමක් ඇති වැඩක් නෙවෙයි. මායාවක්. මිරිඟුවක් පස්සේ දුවන වැඩක්. මිරිඟුවක් එතකොට. එතකොට එයාගේ මනසට පැත්තට හිත නැමුණාම දැන් එයාගේ මනසට පේන චිත්ත රූපේ තමයි යථාර්ථය කියලා දැන් එයා හිතාගෙන ඉන්නේ. මේ භෞතික ලෝකේ දැන් බොරුවක් වෙනවා එයාට. මේ චිත්ත රූපේ තමයි ඇත්ත. චිත්ත රූපේ මනසට පේන චිත්ත රූප මට්ටමත් තමයි මෙතන තියෙන්නේ. දැන් එතෙන්ට හිත තියලා විමනුවණින් විමසලා බලනවා. දැන් භෞතිකයෙන් බාහිරින් මිදුණා. හොඳේ. දැන් ආභ්‍යන්තරේ හිත නැමිලා තියෙන. දැන් චිත්තිතට හිතේ මැවෙන චිත්ත රූපෙට තමයි දැන් හිත තියලා බලන්නේ. එතන දැන් ගවේෂණය කර. දැන් එතන ගවේෂණය කරනකොට මනසට මැවෙන අවිජ්ජාවෙන් සකස් වෙන සංකාර නිමිත්තක් හැටියට යාට හම්බ වෙන්නේ එතනත් බොරු වෙන. දැන් අපි හිතමු මෙතන ඉඳන් අපි හඳ සිහි කරගත්තා. අර භෞතිකයේ පේන හඳ අහසේ තියෙන හඳ නෙවෙයි පේන්නේ. මනසින් අවිද්‍යාවෙන් සකස් කරගත්ත සංකාර නිමිත්තේ සංකාර නිමිත්ත හදන්නේ අවිද්‍යාව. අවිද්‍යාවෙන් නිෂ්පාදනය වෙන්නේ ඇත නැත අන්ත දෙකෙන් තමයි ඒ මානසික රූපේ හැදෙන්නේ ගොඩ නැගෙන්නේ උපදින්නේ. මනසේ හැම රූපයක් නැහැ. දැන් අපි හඳ සීකර ගත්ත උපමාවක් වශයෙන් මනසට හඳ පේනවනේ. ඒ පේන්නේ චිත්ත රූපයන්නේ. ඒ චිත්ත රූපේ මෙහි භෞතිකේ තියෙයි කියලා හිතන නිසායි එතන මැවෙන්නේ. භෞතිකේ අවිෂයයි මෙතනත් තියෙන්නේ මේ අවිද්‍යාවෙන් හැදිච්ච බොරු සංඥාවක් මිරිඟු සංඥාවක් කියලා එතනින් තේරුම් ගත්තාම ඒකත් එතන ඩිලීට් වෙනවා. හිතේ රූපෙත් ඩිලීට් වෙලා යනවා මැකිලයා. එතනත් බොරු වෙනවා. එතකොට බාහිරේකත් අවිෂයයි. බාහිරෙත් හඳක් නැහැ. මනසේ මැවෙන හඳ. එතනත් බොරු නේ. එතනත් මේ අවිද්‍යාවෙන් සකස් වෙච්ච බොරුවක් නේ. එතනත් තියෙන්නේ මිරිඟුවක් නේ, මායාවක් නේ. එතකොට පිටින් හම්බෙන්නේ නැහැ හඳක්. ඇතුලෙන් හම්බෙන්නේත් නැහැ ඒ අතරත් නේ. එතකොට මොකද්ද කියන්න තියෙන්නේ? ඒක ශූන්‍යයි. මොකද්ද කියන්නේ? ශූන්‍යයි. එතකොට හඳක් තියෙනවද? නෑ. නිස්සත්තු නිජීවෝ ශූන්‍යයි. ඔන්න ඒ ශූන්‍යතාවය තමයි බුදුදහම. බුදුරජාණන් වහන්සේගේ ඕක තමයි මේ ලෝකේ තියෙන මේ විශ්වයේ තියෙන টপ ලෙවල් එකේ තියෙන සුපිරිම දර්ශනය. ඔයිට වැඩිය දර්ශනයක් දන්නවනම් කියන්න. ඕක තමයි මේ විශ්වයේ තියෙන දෙවිලොව, බඹලොව, මනුලොව මේ තුන් ලෝක ධාතුවේ තියෙන මේ අනන්ත විශ්වයේ තියෙන টপ ලෙවල් එකේ තියෙන සුපිරිම දර්ශනය. නිස්සත්තු නිජීව ශුන්‍ය. එතකොට අභ්‍යන්තරයෙන් බාහිරෙන්
මොකවත් හමු වෙන්නේ නැති දැන අපිට එතකොට ඇත කියන අන්තයට වැටෙන්නේ නැහැ නැත කියන අන්තයට වැටෙන්නේ නැහැ මෙතන තියෙන්නේ හේතුඵල විදියට මැවෙන එකක් විතරයි මැවිල්ලක් මායාවක් ඒ සිහිනයක් ඒ මිරිඟුවක් ඒ එතකොට මේ විඥාන මායාවකට තමයි අපි මේ යථාර්ථයක් කියලා හිතාගෙන රැවටිලා තින් අපි හීනයක් දකි මායාවක් දකි බොරුවක් දකි මිරිඟුවක් පස්සේ දුව නැති දෙයක් පස්සේ දුව අන්න එහෙම එකක් තමයි තියෙන්නේ එතකොට අන්න එතන ඒක දැක්කහම ඒ යථාර්ථයේ නුවණින් දැක්කහම ඉතින් එතන මේ ඇහැ ඔස්සේ අපි රූපේ සද්දේ ඔස්සේ ගනාසේ ගඳ සුවඳ රස පහස හිතට එන අරමුණු මේ ආයතන හය නැමෙති මේ ditta suta muta viññāta කියන මේ සමස්ත ලෝකය ඒක තමන් විමසලා තේරුම් ගන්න ඕන එක තැනකින් ඒක අල්ලලා දුන්නාම ඒක වව ඒක පතුරවල මේක විස්තර වශයෙන් තේරුම් ගන්න ඕන හැම තැනම මේකමනේ තියෙන්නේ කියලා එතකොට අන්න ඒක තමයි යථාර්ථය. එතකොට මේ විදිහට නිස්සත්ව නිජීව ශුන්‍යෝ කියන ධර්ම අවබෝධ කරගත්තාම ඒක සංකල්පයක් වෙනවා අන්තිමට. දැන් අපි නිගමනයකට ආවදී නිස්සතාවකට ආවා හොයාගෙන ගවේෂණය කරන භෞතික ලෝකේ මායාවක් කියලා බොරුවක් කියලා අවබෝධ වුණා. ඊට පස්සේ විඥාන ලෝකෙට ගියා. විඥාන ලෝකෙත් මැවෙන බොරුවක් කියලා එතනත් අවබෝධ කරා. අන්තිමට මොකවත් හම්බ වෙන්නේ නැහැ. නිස්සත්ව නිජීව ශුන්‍යෝ කියන මතයකට ආවා. ඒක මොකද්ද එතකොට? ඒකත් මනසින් හදාගත්ත මනස්ගතයක් නේද? මනෝ විකාරය. නිස්සත්ව නිජීව ශුන්‍යෝ කියන එකත් හැදුනේ ඒ බොරු සංඥාවෙම නේද? ඒකත් හිතේ හදාගත්ත මිරිඟු සංඥාවක්. ඒ අවබෝධයේද සංකතයි පටිච්ච සමුප්පාද. ඒකත් බොරු වෙනවා අන්තිමට. අන්තිමට ධර්මයක් බොරු වෙනවා. එතකොට ඉතින් ඔයි තේරුම් ගත්ත දේ පොතක ලියන්න පුළුවන්. ඔයි තේරුම් ගත්ත දේ මේ වචනෙන් කෙනෙකුට කියන්න පුළුවන්. බෑ කියන්න බෑ. ඒකයි ධර්මයේ පොතේ ලියන්න බෑ කියන්න බෑ කියන්නේ. කියන්න කිව්ව බොරු කියන්නේ. දැන් මම මෙච්චර වෙලා මහ බොරු තොගයක් මේ කියන්නේ. එතකොට හැබැයි ඒක තුලින් ඔයාට ඔයගොල්ලන්ට යමක් තේරුම් ගන්න පුළුවන්. මං කියන ගඟට ඉනි කැපුවා වගේ කියලා මේ ගඟක් ගැනවත් ඉනි ගැනවත් නෙමෙයි මේ කියන්නේ. ඒකෙන් තේරුම් ගන්න ඕනේ වෙන එකක්. අන්න ඒ වගේ තේ එකක් තමයි මේ කියන්නේ. කියන්නේ එකක්. වෙන පැත්තකින් ඕගොල්ලෝ යම්සි දෙයක් තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්තාම රහපු දෙත් අතහැරේ. අන්න ඒ වගේ නිවන කියන එක අල්ලන්න ලේසි නෑ. නමුත් යම් බුදුරජාණන් වහන්සේ ඒක ඒ ඒ එක්තෙන්ට මනස ගන්න ක්‍රමවේදය පියවරෙන් පියවර අපිට දේශනා කරලා තියෙනවා. දැන් එතකොට මනසේ අන්තිමට නිවන කියලා එකවත් නිවන කියන්නේත් මොකද්ද? මනසින් හදාගත්ත සංකල්පයක් නේද? සසර කියන්නේ සං ඒතර සතර අපාය කියන්නේ මොකද්ද? ඒකත් මනසින් හදාගත්ත සංකල්පයක් නේද? දිව්‍ය ලෝකේ කියන්නේ බ්‍රහ්ම ලෝකේ මනුෂ්‍ය ලෝකේ මේ ඔක්කොම බොරු වෙනව නේද? ඔක්කොම බරෙන්ද තුන් ලෝකෙම මිදෙනව නේද තුන් ලෝකෙම මනස ඩිලීට් වෙලා යනවා එතකොට මනස පිරිසිදු වෙනව නේද එතකොට මේ ඔළුවට ගත්ත අපි විවිධ විෂයන් ඉගෙනගෙන තියෙනවා විවිධ දැනුම් තියෙනවා ත්‍රිපිටක ධර්මයේ වේවා භාෂාවල් ගැන සංස්කෘතිය ගැන සාහිත්‍ය ගැන එක එක විශ්වද්දෙත් ගැන යම් යම් විදිහට අහලා කියලා පොතපත කියලා දැනුම හදාගන්න එතකොට ඒ හදාගත්ත දැනුම මොකද්ද එතකොට ඒකත් බොරු නේද එතකොට සමස්තයම බොරු වෙනවා අන්න ඒක තමයි නිස්සත්ව නිජීවෝ කියන තැනට අන්තිමට එනවා අන්තිමට ඒ සංකල්පයත් බොරු වෙනවා අන්තිමට පරනිස්සතාව මේ ලෝකේ සත්‍යම දහම টොප් ලෙවල් එකේ තියෙන සුපිරිම දර්ශනය මේකයි කියලා මම කියනවා අන්තිමට ඒකත් බොරු අන්තිමට එතකොට වචනයකින් ඒක කියන්න බෑ එතකොට ඒක ලුණු රස කෙනෙක් කෑවහම ඒ ලුණු රස ගැන කියන්න බෑ වචනෙට ලගන්න කියන්න බෑ ඒ කාලා බලන්ට අන්න එහෙම අත්දැකීමක් ඇති වෙනවා අන්න ඒ අත්දැකීම තමයි නිර්වාණ නිර්වාණය කියන එක වචනෙන් කියන්න පුළුවන් එකක් නෙවෙයි ඉතින් අන්න ඒ වගේ අති ගැඹීර දර්ශනයක් බුදුරජාන් වහන්සේ දේශනා කළා එතකොට මනසේ දැන් එතකොට මනසේ අර ඇත නැත අන්ත දෙකෙන් මිදලා මනස මැදේට පත් වුණාම විඥානයේ මායාවක් මිරිඟුවක් කියන එක අවබෝධ වුණාම
ඒක නාට මනසට මොනවිදියේ දේවල් මැවුනත් ඒක යාට මායාව මායාවක් නෑ, මිරිඟුව මිරිඟුවක්, ඒක වටිනාකමක් නෑ, බොරුවක්. එතකොට මේ භෞතික ලෝකේ සම්පූර්ණ මායාවක් හැටියට අවබෝධ කරලා ඒ මායාවත් එක්ක ජීවත් වෙනවා. හැබැයි මායාවක් මිරිඟුවක් කියලා දන්නවා. ඒක පස්සේ දුවන්නේ නෑ. මිරිඟුව අර පාරේ යනකොට ඈත වතුර තියුනහම වතුර වලක් තියෙනවා කියලා දුවන්නේ නෑ. දැන් සත්තු නම් දුවනවා වතුර තියෙනවා කියලා හිතාගෙන වතුර බොන. ඒක මිරිඟුවක් කියලා දන්න කෙනා ඈ දුවන්නේ. අන්න ඒ වගේ මේ ලෝකේ රහතන් වහන්සේලාට මේ භෞතික ලෝකේ, මානසික ලෝකේ, ආධ්‍යාත්මික ලෝකේ ඔක්කොම මිරිඟු ලෝකයක්. මිරිඟුවක් බව දැනගෙන ඒ මිරිඟුවත් එක්ක ජීවත් වෙනවා මේ කය නඩත්තු කරගෙන මැරෙනකම්. ආයේ නඩත් වෙතින් උන්වහන්සේලම් පරාර්ථ චර්යාව යෙදෙන ඉත ලෝකයාට මේ දහම කියනවා. පුළුවන් විදියට උදව් කරනවා කය නඩත්තු කරගෙන මැරෙනකම් ජීවත් වෙන මිරිඟුවක් එක්ක. උන්වහන්සේලා පහනක් නිවිල යනවා වගේ නිවිලයක්. ඉතින් අන්තිමට දැන් මනසේ ඒ නිස්සත් නිජීව ශුන්්‍යත දර්ශනය ආවහම අවිද්‍යාව නැහැ. අවිද්‍යා නිරෝධයෙන් සංකාර නිරුද්ධයි. මනසේ මැවෙන චිත්ත රූපය නිරෝධයට යනවා. එතකොට අපි මේ රූපේ මේ වටාත්ත නෙමෙයි උපාදාය රූපේ. මේ වටාත්තට ආස කරන්න බෑ. වටාත්ත අපි මනසින් හදාගෙන මනසේ හදාගත්ත වටාත්තට තමයි අපි ආදරය කරන්නේ, ගැටෙන්නේ. උපාදාය රූපේ එතන තියෙන්නේ. එතකොට අපි දැන් අපි කෙනෙකුට ආදරය කරොත් අපි ආදරය කරලා තියෙන්නේ තමන්ගේ මනසින් හදාගත් චිත්ත රූපෙට. තමන්ටම තමන් ආදරය කරලා තියෙන්නේ, වෙන බාහිර කෙනෙකුට කරන්න බෑ ඒක. අපි කෙනෙකුට ගහන්න බනින්න වෛර කරන්න ගත්තොත් බාහිර කෙනෙකුට වෛර කරන්න පුළුවන්ද? බෑනේ. වෛර කරන්න කිව්වොත් උපාදාය රූපේ කොහෙද තියෙන්නේ? තමන්ගේ මනසෙමනේ. එතකොට තමන් තමන්ටමනේ වෛර කරලා තියෙන්නේ. අපි කෙනෙකුට ආදරය කළොත් බාහිර කෙනෙකුට ආදරය කරන්න පුළුවන්ද? තමන්ගේ මනසටනේ හදාගත්ත චිත්‍ර රූපේනේ තමන් ආදරය කරලා තියෙන්නේ අන්තිමට බැලින්න. එතකොට අපිට කෙනෙකුට ආදරය කරන්නත් බෑ, වෛර කරන්න බෑ. මොකට කෙනෙක් අපිට බාහිරින් හම්බ වෙන්නේ නෑ. තමන්ට තමන්වත් හමු නොවෙනව නම් බාහිරින් කෙනෙක් හම්බ වෙන්නේ නෑ. එතකොට අපිට ඇලෙන්න ගැටෙන්න කෙනෙක් හම්බ වෙනවද ලෝකෙ? ඒක තමයි රහතන් වහන්සේලා ලෝකෙට ඇලෙන්නේ නෑ, ගැටෙන්නේ නෑ, මුලා වෙන්නේ නෑ කියලා. එතකොට මනසේ අවිද්‍යා, එතකොට චිත්ත රූප මට්ටමින් එතන මායාවක් කියලා තේරුම් ගත්තාම අවිද්‍යා නිරෝධයෙන් සංකා නිරෝධයට යනවා. ඒ අවිද්‍යාවෙන් නිෂ්පාදනය වෙන උපාදාය රූපය නිරෝධයට යන උපාදාය නිරෝධයත් එක්ක තියෙන වේදනාව නිරෝධයි. ඒ වේ රූපයත් එක්ක තියෙන සංඥාව නිරෝධයි. සංකාරයේ විඤ්ඤාණ නිරෝධයි. දැන් අවිද්‍යා නිරෝධයෙන් සංකා නිරෝධ වෙන්නේ එහෙම. සංකාර නිරෝධ වෙනකොට විඤ්ඤාණයේ මායාවක් කියලා අවබෝධ කරනකොට විඤ්ඤාණයට වැටෙන්නේ නැහැ. යාට සෙල්ලම් දාන්න බෑ. දැන් ඒත අපිව රවට්ටන්න බෑ. අපි ඒවා එයාගේ මායාව දැක්කා, යථාර්ථයේ දැක්කා. දැක්කහම එයාට මැජික් පෙන්වන්න බෑ. එතකොට අවිජ්ජා නිරෝධයෙන් සංකා නිරුද්ධයි. සංකාර නිරෝධයට යනකොට විඥාන්ට පිහිටන්න රූපයක් මනසේ නෑ. මනස ශූන්‍ය වෙනවනේ. රූපේ නැත්තම් වේදනා සංඥා සංකාරය හටගන්නේ නෑ. එතකොට විඥානෙට පිහිටන්න භූමිය නැති වෙනවා. විඥානේ පිහිටන්නේ රූපේ, වේදනාවේ, සංඥාවේ, සංකාරයේ පිහිටලා තමයි විඥානේ වැඩෙන්නේ. එතකොට දැන් භූමිය නැතුණහම විඥානේ අසරණ වෙනවා. විඥාණය මැරෙනවා. ඒකට කියන්නේ ධර්මයේ විඥානං අපපතිත්තං කිය. විඥාණය පිහිටන්න නැත් බැරුව යනවා. ඒතර විඥාණය පිහිටන්න නැතුණු බැරුණු ගමන් නාම රූප දෙක බැහැ ගන්න බෑ. හිත නැතුව නාම රූප දෙක බැහැ ගන්න බෑ. ආයතන සංකල්පයේ බිඳ වැටෙනවා. මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මන කියන ආයතන හයක් තියෙනවයි කියලා අපිට දැනුමක් තියෙනවනේ. ඒ දැනුම බිඳ වැටෙනවා. ඒ දැනුම නැතුව යනවා. අන්න ආයතන හය දුරු වෙනවා. ආයතන හය නිරෝධේ නිර්වාණය. ආයතන නිරෝධුණ ගමන් ස්පර්ශ වෙන තැන නැහැ. ස්පර්ශුණා වෙන්නේ වේදනා තණ්හා උපාදාන කර්ම භව ජාති ජරා මරණ සමස්ත දුකම නිරුද්ධයි. සමස්ත කැලම එක සිතුවිල්ලට සියල්ල නිරෝධේ කියන මේ මොහොතේ අන්න පටිච්චසමුප්පාද නිරෝධය කියලා කියනවා. සමුදය පැත්තත් එහෙම. දැන් අපි මෙතන මේ වටාත්තක් තියෙන මේ වටාත්ත මෙතන තියෙනවයි කියලා දැන් මං හිතින් හිතාගෙන මේ තියෙන්නේ වටාත්තයි කියලා. එතකොට අවිජ්ජාපත්‍ය සංඛාරා. ඔන්න මනසේ වටාත්ත තියෙනවනේ. ඒ මනසේ වටාත්ත හැදුවේ පටිවි ආපෝ තේජෝ වායුවෙන්ද? නෑ, අවිද්‍යාවෙන්. මේ මෙහි ඇත
ඇත කියන දෘෂ්ටිය අන්තයකට මනස වැටුනහම අවිද්‍යාව සහගතයි ඇත කියන අන්තයේ මෙහි තියෙනවා කියලා හිතන නිසයි මෙහි හැදෙන්නේ මෙහි වටාත් තියෙනවා කියලා හිතනකොටම මනසේ චිත්‍ර රූපේ නිස්පාදනය හැදෙන කොට නැගේ අන්න අවිද්‍යා පත්‍ය සංකාර ඒ මනසේ වටාත්ට පේන චිත්‍ර රූපේට වේදනා සංඥා සංකාර කියන භූමිය ගොඩ නැගෙනවා අන්න අවිද්‍යා පත්‍ය සංකාර විඥාන ඒ මත පිටල තමයි වැටෙන්නේ ඊට පස්සේ මනස විස්තර වටාත් විස්තර කරන්නේ මනස අන්න විඥානේ විඥාන ත්‍ಿತಿ කියලා කියන එක විඥානේ පිහිටිය විඥානේ පිටියම නාම රූප තමයි එතන බැස ගන්න. එතකොට ආයතන ගොඩ නැගෙන. එතකොට මේ ඇහත් තියෙන කනක් නාසය දිව ශරීරයක් තියෙනවා කියන සංකල්පය මට ගොඩ නැගෙන. අන්න ඇත කියන සංකල්පය. ආයතන ගොඩ නැගුණාම ස්පර්ශය. ස්පර්ශය නිසා වේදනා තණ්හා උපාදාන කර්ම භව ජාය ජරා මරණ. සමස්ත දුකම හැදෙනවා මේ මොහොතේ. අන්න මේ මොහොතේ දුක හැදෙන හැටි. මේ මොහොතේම දුක නිරෝධය වෙන හැටි. සෑම අරමුණකින්ම අත්දකින්න පුළුවන්කම තියෙනවා. ඔන්න සම්මාදී. ඔන්න බුදුදහ. ඔන්න බුදුරජාන් වහන්සේලාගේ මැසේජ් එක පණිවිඩේ. ඔయిత වැඩිය බුදුදහමක් අපි දන්නේ නැහැ. ලෝකෙ බුදුදහම හැටියට කතා කරන්නේ ওই ජෛන ආගම්. Hindu ආගම්, උපනිෂද්. දැන් ඕගොල්ලෝ වඩන ওই භාවනාත් උපනිෂද්. ඒ බුදුදහම නෙවෙයි. හැබැයි ඒව අනුමත කළා. ඒවයි ලෞකික අර්ථයක් තියෙන නිසා. නමුත් බුදුරජාන් වහන්සේගේ දර්ශනය මොන වගේ එකද? ওই සියලු දර්ශන මතවාද දෘෂ්ටි ඔක්කොම ඛණ්ඩණය වෙමින් ශුන්්‍යතාවයටපත් වෙලා ශුන්්‍යතාවය ශුන්්‍ය වෙලා ශුන්්‍යතාවයට යන එක. මොනම තැනකව රැඳෙන්නේ පැවැත්මක් නෙවෙයි නැවැත්මක් තියෙන්නේ. අන්න ඒ වගේ අති ගාම්භීර දර්ශනයක් තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා තමයි උන්වහන්සේ මහා ප්‍රඥ උත්තමයන් වහන්සේ. එතකොට බලන්න මේ සංසාර චක්‍රය භව චක්‍රය සහ ධර්ම චක්‍රය තමන් තුළ ගොඩ නැගෙන හැටි අර දුක නිර්මාණය වෙන හැටි. ඒක හරි විද්‍යාත්මකයි. අන්න විද්‍යාව. ඒක තමයි විද්‍යාව කියලා කියන්නේ. ওই භෞතික ලෝකයේද මේ ගොඩ නැගිද්ද මේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන වලට එළඹ එහෙම එහෙම පරීක්ෂණ කළා හද ගොඩනගාගත් විද්‍යාව නේ විද්‍යාව කියන්නේ. ඒක අවිද්‍යාව. මෙන්න මේ විදියට තමා තුලින් මේ දුක හැදෙන හැටි දුක නැති වෙන හැටි මේ සමස්තයම නිරෝධයට යන හැටි අන්න ඒක තමයි චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි කියලා කියන්නේ. ඔන්න ඕක තමයි බුදුදහ. එතකොට සම්මාදිට්ඨිය කියන්නේ ওই සම්මාදිට්ඨිය බුදුරජාන් වහන්සේ සූත්‍ර දහස් ගානකින් 18000කට ආසන්න ප්‍රමාණයකින් ඔය සම්මාදිට්ඨිය විවිධාකාර පරයයන් ඔස්සේ දේශනා කරනවා. ඔන්නෝක තමයි අපි මතු කරගන්න ඕනේ. ওই දහම මතු කරගත්තාම තමයි අපිට මේ දුක නිවා ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ ලෝභ දේශ මෝහ සංසිඳවගෙන ආත්ම දෘෂ්ටිය මමයේ මාගේ මගේ ආත්මයේ කියන ඒ දෘෂ්ටියනේ කැඩෙන්න ඕනේ. ඒකනේ හැම දෙයකටම හේතු වෙලා තියෙන්නේ. දැන් මේ කියන විදිහට මේ නිස්සත්ත්වෝ නිජ්ජීවෝ ශුන්‍යෝ කියන මේ දර්ශනය ගොඩ නැගෙනවා. ඒකෙන් පටිච්චසමුප්පාදයේ සමුදය සහ වය අට ගන්න හැටි නිරෝධයට යන හැටි බුදුරජාන් වහන්සේ ලස්සනට පැහැදිලි කළා. ඒක තමා තුලින් අත්දකින්න ඕන පොතෙන් නෙවෙයි. පොතේ දහම පොතෙන් ධර්මයේ කියන්න බෑ. පොතෙන් අපි දේවල් සංඥාවල් අරගෙන ඒක ප්‍රායෝගික ජීවිතයට ගලපලා ජීවිතය තුලින් ඒ දහම සජීවී සජීවී කරගන්නතෝ අන්න එතන කොට තමයි බුදු දහම තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය මේ තුන් ලෝක ධාතුවේ තියෙන සුපිරිම දර්ශනය. ඊටහා දහමක් ලෝකේ දේශනා කරන්න කිසිම කෙනෙක් දේශනා කළ නැහැ. අනිත් සියලුම දේවල් ඔන්න ඕක විතරයි ලෝකෝත්තර. එහෙම නැත්නම් සාපේක්ෂතාවයේ ඉක්මවල කියපු දහම ඕක. අනිත් ඒව ඔක්කොම තියෙන සාපේක්ෂක ඥානයේ ඔස්සේ ගොඩ නැගිච්ච දේවල් තමයි ලෝකේ තියෙන්නේ. හැබැයි ඒවයි වටිනාකමක් තියෙනවා. ලෞකික වශයෙන්. ලෞකික වශයෙන් අඩු වැඩි වටිනාකම් තියෙනවා. ඒක හැබැයි නිවනට උපනිශ්‍රේ නැහැ. නිවන් දකින්න නම් මෙන්න මේ නිරපේක්ෂක ධර්ම එහෙම නැත්නම් ශුන්්‍යතා දර්ශනය ගොඩ නැගෙන්න ඕන. අන්න එතකොට තමයි මේ සමස්තේම නිරෝධයට ගිහිල්ලා පහනක් නිවිල යනවා වගේ ඒ රහතන් වහන්සේලා නිවිල යනවා. සෝතාපන්නයි කියලා කියන්නේ ඔන්නේ පටිච්චසමුප්පාදයේ සමුදය
සහ වය මේ සෑම අරමුණකින්ම මේ මොහොතේ සජීවීව අත්දකින්න පුළුවන් නම් හටගන්න හැටි නිරෝධයට යන හැටි අන්න ඒක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන ලෝකෝත්තර සම්මාදිට්ඨිය. අරිය අනාසවා ලෝකෝත්තර මග්ගංග. එතකොට ඒ සම්මාදිට්ඨිය මේ පින්වතුන්ට පහළ වේවා කියලා ආශිර්වාද කරා. හොඳයි අපි දෙවියන්ට පින් දෙමු. ආකාසත්තාත බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං ආකාසත්තාත බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාසත්තාත බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු මං පරන්ති ධර්මශ්‍රවණාබිලාසී හැමදිනාතම සදා සැනසෙල්ල වේවා කියලා ආශිර්වාද කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාතම තෙරුවන් සරණයි.